තමත් සොඳුරු දිනක මී රැති රාත්‍රියක අපේ හමු වෙමු මේ නිර්මාණශීලී ඉවුරේදී ඉවුරේ නමලියමු අද ඉවුරේ නමලියමු හැඩවන්නේ මාලි අතපත්තු කිවිඳියගේ සොඳුරු නිර්මාණවලින් ඇයගේ නිල්ල සොයා කාම්‍යය ඉහලින් බැලුවත් පැත්තෙන් බැලුවත් උතුරින් දකුණින් බැලුවත් නැගෙනහිරින් බටහිරින් බැලුවත් වලාකුළු අතරින් බැලුවත් අහසේ තියෙන්නෙම නිලක්ම විතරයි මොකක්ද මේ නිල සිතුනා යන්නට නිල්ල සොයා ඒත් කොහොම යන්නද මතක් වුණා සොයා ගියා වැහිලිහිණියක් ඉල්ලා ගත්තා පියාපත් දෙක පටන් ගත්තා පියාසැරිය පාවෙවි පාවෙවි ඈතින් ඈතටම ඉගිලුණා දැන් ළඟයි සිතුනා ඒත් තව දුරක් යා යුතුලු සිනාසී කිව්වේ සඳුයි ටික දුරක් යන විටදී ඇසුනේ හූ හඬක් ඒ පහන් තරුව ගිහිල්ලා එන්නම් කියා සමුගත්තේ බලෙන්ම ආයෙත් යනවා යනවා දැන්නම් හොඳටෝම හති මහන්සේ හරිම වැටෙන්නට නොදී අල්ලගත්තේ හද්දින්නත් තරු ඒ ගොල්ලන්ට ස්තුතිය කිව්වා තවත් නම් බෑ ඉගිලෙන්න කොහෙන් හොයන්නද මේ නිල නිලක් නම් නොවේ මේ ඇස් රවටන මායාවක් හැරුණා ආපසු ගමනට ඉගිල ආවි මගේ ക്ഷേම භූමියට පියාපත් දිය යුතුයි වැහිලිහිණිට සෙව්වා වැහිලිහිණි හමුුනේ නැහැ අවසන හමුුනේ ලිහිණි තටුවක් විතරක්ම මාලි අතපත්තු කිවිඳිය මෙසේ ලියනවා කාලය යලි හරවන්න හැකි ඔරලෝසුවක් දුක වහින වෙලාවට ඉහලන්න කුඩයක් සුසුම් පා කරන්නට නොගිලෙනා රුවලක් කඳුළු නවතාලන්න හයිය ඇති පවුරක් මතක අමතක කරන එක බෙහෙත් පෙත්තක් බිඳුනු සිත විසිකර යලි ගන්න සිතකුත් කියන මඳ ගන්න හැකි මේ ලෝකේ යම් තැනක් මාලි අතපත්තු කාම්‍ය නිර්මාණ ශිල්පිනියගේ තවත් සොඳුරු නිර්මාණයක් අපි දෙන්නා ගිය මල්පාර දිග ඇයත් සමගින් ඇවිද යනවද එදා ගැවසූ පිච්ච මල් සුදු ඇගේ හිසෙහිත් පළඳවනවද එදා වාගෙම අදත් එනුවර හීන් පොදවැහි හිනා වෙනවද එක කුඩේ යට තෙමී නොතෙමී ඇයත් සමගින් පිය තබනවද එදා ඔබ මට ගැයූ කවුගේ ඇගේ සවනට අද ගයනවද උරහිසේ ඔබේ හිස හොවාගෙන ඇයත් මං වගේ ගී අහනවද දුකක් දැනුනම මගේ වාගෙම ඇගේ හිසත් ඔබ පිරිමදිනවද නලල් තල ඇගේ සිප ගන්න විට මගේ තිලකය මතක් වෙනමද ජාති ජාතිත් ඔබ මගේ යයි ඇයට ඔබ කොඳුරා කියනමද මතක අස්සේ ඇවිද යන විට හිත් කොනක හෝ මාත් ඉන්නේද මාලි අතපත්තු කාව්‍ය නිර්මාණ ශිල්පිනියගේ තවත් සොඳුරු කාව්‍යයක් මේ දුම්රියේ කවුළු දොරින් නෙබි අනන්තය සොයන සඳ නුඹ සුලංගින් එසැවි ආ කෙහෙරැල්ලක සුව බින්දා මම
රහසින්ම එකට එක ළඟ ලංව හිටියට කොයි තරම්නම් දුරද ඔබ මට පසක් වන විට ඇත්ත එය වග අතර මං වෙයි මම අනන්තෙක දිනෝදාහක් සෙනඟ අතරේ මට දැනුණ මහා තනිකම දරා ගන්නට බැරුවම ගත්තා මම හරිම තීරණය ඊළඟ නැවතුමින් බසින්නට දිනෝදාහක් නුවන් අතරේ කවුරුදෝ තනි කළේ තනි කළේ නමලියමු මීළඟ කාව්‍යය අතිශය හෘදය සංවේදී සිදුවීමක් පාදක කරගෙන ලියවී තිබෙන මග මාලිය අතපත්තු අපට දන්වා තිබුණා. ඇගේ ආදරණීය පියාණන් මියගිය පසු ඒ ආදරණීය පියාණන්ගේ ඇඳ ඉහත්තාවේ මුදල් පසුම්බියක තිබූ මුදල් දැක ඇයත් ඇගේ වැඩිමහල් සොයුරිය කුසුමි අතපත්තුත් එක් වී මේ කාව්‍ය ලියා තිබෙන බකයි ඇය අපට දන්වා තිබුණේ. ඉන්පසු ඔවුන් එම මුදලද තම පියාණන්ගේ දානමය පින්කම වෙනුවෙන් යොදවා තිබෙන බගත් දන්වා තිබුණා. කුසුම් අතපත්තු සහ මාලි අතපත්තු දෙසොහොයුරියම් එක්මලියු කාම්බියයයි මේ. හැරගියා ගොම්මනේ මගෙදුවේ ඔබ සැවුම කියන්නට බොහෝ දේ හිතේ මගෙ තිබුණාට බැරි වුණා පවසන්න. එපා කරදරවන්න ඔබ නිතර භයානක තැනකාද ලෝකයම තුන්මහේ දානය ගෙනියන්න පන්සලට හදිසියේ ගිය නිසා සීනිතේ කොළහාල් තුන පහේ මේ ටිකට තිබුණාද ඇතිවෙන්න. මගේ ඇඳ කෙළවරේ මෙට්ටේ යට කවරයක තියා ඇති සල්ලි ටික ඒක ඇති පිරිකරට දානිබඩු අරගන්න. ඉන් ටිකක් ඉතිරි කර අම්මගේ බේත් ටික අරගන්න. මාසෙකට කුසුම් අතපත්තු සමග මාලි අතපත්තු. මාලි අතපත්තු නුඹ මෙහෙම ලියනවා. සොඳුර අපි හරවමුද ගෙවුණු ඒ සොඳුරු කල ටික දුරක් විතරක්ම ඔබ මගින් අතහැරුණු දිනය තෙක් පමණක්ම ඇඟිලි තුඩගට හසුව ඔබ අතින් අතහැරුණු මගේ ඒ ජීවිතය දෑතින්ම අල්ලාන අත නෑර රැකගන්න. ගිවිසගෙන අපි අපිම මතු මතුත් මෙසසරෙහි එක්ව හිඳ හමුවන්න මොහොතකට හරවන්න ගෙවුණු ඒ සොඳුරු කල. මාලි අතපත්තු කෙවිඳිය මෙහෙම ලියනවා. පුංචිම පුංචි පිනිබිඳක් බොහෝ දුර ගෙවාවිත් වැටෙන්නට පෙර බිමට සිපගන්නමයි හිත. සුමුදු මල් පෙත්තක් අනන්තෙන් ඇරඹි රළ කප්පරක් දුර ගෙවාවිත් බිඳී විසිරෙන්නට පෙරම සිපගන්නමයි හිත. සයුරු වෙරලක් වහිමනට ඔන්න මෙන්නව පායනා දේදුන්න මැකෙන්නට පෙරම සිපගන්නමයි හිත. සිතිජයේ දෙකොනක් සියක් අවුරුදු බලාගෙන ඉඳ සැරසෙන්නේම කන කැස් බෑනිත වියසිදුරෙන් බලන්නමයි. සුපුන් සඳක් එදාටත් අමාවක නම් අද ඉවුරේ නමලියමු. හැඩුණේ මාලි අතපත්තු කිමිඳියගේ සොඳුරු කාව්‍ය නිර්මාණ වලින්. සමුගනිමු අදට අපි ඉවුරේ නමලියමු. නිෂ්පාදනය අනුෂා ජීවන්ති. මම ඔබේ හිතවත් ප්‍රසන්න චන්දන බණ්ඩාර. සුබ රාත්‍රියක්. තරුපත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත. ඔබේ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.